සුබ උදෑසනක් වේවා අද දිනේත් වෛද්‍ය සාකච්ඡාව නරඹමින් සිටින ඔබට ඔබ දන්නවා ඇතැම් විට ඔබ වයසට ගියහොත් ඔබගේ හන්දිවල ඇතිවන අමාරුකම් වේදනාවන් ඔබ සලකන්නේ සාමාන්‍ය තත්ත්වයක් හැටියට නමුත් ඔබගේ කුඩා දුවා දරුවාට කිසියම් වූ හන්දි වේදනාවක් ඇතිවෙනවා නම් විශේෂයෙන්ම කුඩා කලදී ඒ පිළිබඳව ඔබ කිසියම් වූ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වෙනවා ඉතින් අප සිතුවයෙන් නිසාම අද දිනේ ඔබ දැනුවත් කරන්නට විශේෂයෙන්ම ඔබගේ දරුවන්ට වැළඳිය හැකි ආතරයිටිස් රෝගී තත්ත්වයක් පිළිබඳව. ඒ සඳහා අද දිනේ අප පැමිණ සිටින්නේ දරිත්‍රි ආර්යා ළමා රෝහලට. ඔබ දැනුවත් කිරීමට අපගේ ආරාධනාවෙන් අපහා එක්වෙනවා රක්ත වාත වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය. එසේත් නැත්නම් කන්සල්ටන්ට් රුමැටොලොජිස්ට් කියා ඔබ හඳුන්වන විශේෂඥ වෛද්‍ය ජයත්‍රි ජාගොඩ වෛද්‍යතුමිය. වෛද්‍යතුමනි සුබ උදෑසනක් වේවා. වෛතුනේ අද දිනේ අප හිතුවේ සාකච්ඡා කරන්නට විශේෂයෙන්ම මේ දරුවන්ට සෑදෙන්නා වූ ආතරයිටිස් රෝගී තත්ත්වය අපි සඳහන් කරනවා වෛද්‍ය විද්‍යාත්මකව ජුවෙනල් ඉඩියෝපැතික් ආතරයිටිස් ලෙසින්. මම කැමති මුලින්ම දැනගන්නට මේ කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්ද? දැන් මේ ජුවෙනල් ඉඩියෝපැතික් ආතරයිටිස් කියන එහෙම නැත්නම් JIA කියන වර්ගය ළමයින්ට ඇදෙන විශේෂිත කල්පවතින අවුරුදු ගණනාවක් ළමයින් සමග පවතින පුළුවන් වර්ගයේ හන්දි අමාරු එක වර්ගයක් ඒක ඇතුලේ තවත් වර්ගීකරණ රාශියක් තියෙනවා. එතකොට මේ හන්දි අමාරු වර්ගයේ වෙන් කළ අඳුන ගන්න අනිත් දේවල් වලින් ඒකට ඩෙෆිනිෂන් එකක්. එහෙම නැත්නම් ඒක අර්ථ දැක්වීමක් තියෙනවා. එතකොට ඒකේ අර්ථ දැක්වීම අනුව ගත්තම ආත්‍රයිටිස් නැත්නම් හන්දි ඉදීමීමක් වේදනාවක් පවතින්න ඕනේ සති 6කට වැඩි කාලයක්. ඒක පටන් ගන්නෙදී ළමයාට අවුරුදු 16ට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට අවුරුදු 16ට වඩා අඩු වයසකදී කුඩා දරුවෙකුට යම්කිසි හන්දි අමාරුවක් ඇති වෙලා සති 6කට වැඩි කාලයක් පවතිනවා නම් ඒක JIA කියන කැටගරියකට අයිතිද කියන එක අපි සොයා බලන්න ඕනේ. වෛද්‍යතුමනි දැන් ඔබ සඳහන් කළා විශේෂයෙන්ම දරුවාට මේ හන්දි අමාරුව සති 6කට වඩා වැඩි කාලයක් පවතින්න ඕනේ කියලා අපි සඳහන් කරන්නේ හන්දිවල වේදනාව. දැන් දෙමව්පියන්ට වෛද්‍යවරයෙකු කරා යොමු වීමට පවතින රෝග ලක්ෂණය මේ හන්දි අමාරුව පමණද වේදනාව පමණද? ප්‍රධානම රෝග ලක්ෂණය හන්දි අමාරුවකදී හන්දිවල රිදීම සමහර වෙලාවට ඉදිමුම ඇති නොවෙන්නත් පුළුවන්. දෙමව්පියෝ දැනගන්න ඕනේ දැන් ළමයෙකුගේ හන්දියක් ඉදිමීමකින් තොරව වේදනාව පමණක් ඇති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලෝ ඉදිමිලා රිදෙන්න නැතුව ඉන්නත් පුළුවන්. එතකොට සමහර වෙලාවට ඒගොල්ල මුකුත් කියන්නේ නැතුව නොණ්ඩි ගහන්න පුළුවන්. අනිත් අතට දැන් මම කිව්වා කලින් తాවකාලිකව ඇති වෙලා නැති වෙලා යන හන්දි අමාරු වර්ග තියෙනවා. ඒ වගේම දැන් මම කියවනේ සති 6ක් දක්වා ගියාට පස්සේ තමයි අපි JIA එකක් කියලා හඳුන්වන්නේ. නමුත් ඊට කලින් ළමයි ප්‍රසෙන්ට් වෙලා නැත්නම් හන්දි අමාරුවක් හැටියට රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඉතා වැදගත් අඳුනාගත යුතු හන්දි අමාරු තියෙනවා. උදාහරණයක් හැටියට එක හන්දියක් ඉදිමිලා රතු වෙලා ඇවිදින් නැතුව ළමයා වේදනාවෙන් ඉන්නවා නම් වහාම වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඕනේ විස බීජයක් ගියොත් හන්දියකට. ඒක මේකට අයිති නැති වුණත් ඒක ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු කරා යොමු වෙන්න ඕනේ තත්ත්වයක්. ඒක JIA වලට අයිති නැහැ. නමුත් ඉතා ඉක්මනින් වෛද්‍යවරුන්ට පෙන්වන්න ඕනේ හන්දියක් ඉදිමුමක් ළමයෙක් නොණ්ඩි ගහනවා නම් නැත්තම් රිදෙනවා කියලා කියනවා නම්. එතකොට වෛද්‍යවරයා තීරණය කරાવી පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒක මොන වගේ තත්ත්වයක්ද කියලා අවශ්‍ය විටදී හන්දි අමාරු පිළිබඳ විශේෂ වෛද්‍යවරයෙකුට යොමු කරයි. ඔබ දන්නවා අප සඳහන් කළේ විශේෂයෙන්ම දරුවා වෛද්‍යවරයෙකු කරා රැඳගෙන යාමට හන්දියේ ඉදීමීම හන්දියේ වේදනාව කියන ලව් කාරණා. වෛද්‍යවරයෙකු කරා දරුවෙකු පැමිණ විට මෙයිත කලාතුරකින් දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් වුණත් වෛද්‍යවරයාට සිදුවෙන රෝගය නිසියාකාරයෙන් අඳුරා ගැනීම සඳහා කිසියම් වූ පරීක්ෂණයකට යොමු වන්නට අපි බොහෝ රෝග අඳුරා ගන්න එලෙසින්. දැන් JIA රෝගී තත්ත්වය ජුවෙනල් ඉඩියෝපැතික් ආතරයිටිස් රෝගී තත්ත්වය අඳුරා ගැනීමට වෛද්‍යවරයා කුමක්ද කළ යුත්තේ? වෛද්‍යවරයෙකුට හන්දි ප්‍රශ්නයක් එක්ක දරුවෙක් යොමු වුණාම අපි ඕනෑම කෙනෙක් ඕනම වෛද්‍යවරයෙක් මුලින්ම කරන්නේ රෝග ඉතිහාසය පිළිබඳ විස්තරයක් මේ දෙමව්පියන්ගෙන් ලබා ගන්නවා. ඒකට අපි කියනවා හිස්ටරි ටේකින් කියලා. එතකොට මේ විශේෂයෙන්ම ජීවනාල ඉදිපතික ආතරයිටිස් කියන තත්ත්වයේදී මේ හිස්ටරි එහෙම නැත්නම් රෝග ඉතිහාසය ඉතාමත්ම වැදගත්. දැන් මේ ලෙඩේ වෙන් කර අඳුර ගන්නත් ඒකේ අතර තියෙන අනිත් වර්ගවල වෙනම අඳුර ගැනීම පිණිසත් වඩාත්ම උපකාරී වෙන්නේ මේ රෝග ඉතිහාසය රෝග විනිශ්චය කියන එකයි.
ඒක මම හිතන්නේ මේ අඳුරා ගැනීමේ ක්‍රියාවලියේ 60ක 70ක ප්‍රමාණයක් මේ සපයන්නේ උදව්ව මේ රෝග මිනිස්ස මේ රෝග ඉතිහාසය කියන දේෙන්. ඊට පස්සේ අපි යනවා එක්සැමිනේෂන් එහෙම නැත්නම් අපි බබාව පරීක්ෂා කරලා බලනවා. ඒකිනුත් තවත් 20ක විතර ප්‍රමාණයක් අපිට උදව් ලැබෙනවා මේක ලෙඩේ අඳුර ගන්න. මොකද මේකෙදි වැඩියෙන්ම වැදගත් වෙන්නේ pattern recognition. මොන විදිහටද කොච්චරක් හන්දි කීයක් මේ රිදෙන්න පටන් ගත්තද කොහොමද උනේ ක්‍රමයෙන් ඇති වුණාද වෙනත් දෙවලින් වෙන්කලා අඳුර ගැනීමදී ඉතිහාසය ඇති වෙච්ච විදිහ pattern එක හරිම වැදගත්. එතකොට එතනින් එහාට ගියාම අපි බලනවා දරුවාට වේදනාව දැනුනේ වෙලාව කොයි වෙලාවේද? උදේ පාන්දර නැගිට ගමන් නොන්ඩි ගැහුවද? උදේ නැගිට ගමන් ඉස්කෝලේ යන්න බෑ අම්මා කකුල රිදෙනවා මගේ කියලා කිව්වද? එහෙම නැත්නම් එයා සෙල්ලම් කරලා ඇවිල්ලා හැන්දෑවරුවේ හවස්වරුවේ සෙල්ලම් කරලා ඉවර වෙලා ඇවිල්ලා කියනවාද? එතකොට සාමාන්‍යයෙන් මේ ජුවෙනල් ඉඩියෝපතික ආතරයිටිස් කියන අම්දියමාරු වර්ගයේදී වඩා විශේෂ වෙන්නේ පාන්දර උදේ පාන්දර නැගිටිනකොටම දරුවා කියන හන්දි වේදනාව හෝයා නොන්ඩි ගහනවා නම් උදේට ඒක ඉතාමත්ම වැදගත් රෝග ලක්ෂණයක් බව දෙමාපියන් දැනගන්න ඕනේ ඒක වෛද්‍යවරයාට පවසන්න ඕනේ ඊට පස්සේ අපි රෝගියා පරීක්ෂා කළ බැලීමේදී වෛද්‍යවරයා විසින් තව නිගමනවලට එනවා ඊටත් අමතරව ඉතුරු 20ක් විතර අපි තව මේ තොරතුරු අපි රෝග පරීක්ෂණයේදී පරීක්ෂා කිරීමෙන් දැනගන්න ඉතුරු වෙන 10 හෝ 15 ප්‍රමාණය තමයි අපි පරීක්ෂණ මත රඳා පවතින්නේ. දෙමාපියන් දෙන දෙන වැදගත් පණිවිඩයක් තමයි මේකෙදි බබා නම් දරුවාගේ හැසිරීම හොඳින් නිරීක්ෂණය කරලා ඒ බව හරි විස්තරයක් වෛද්‍යවරයාට පැවසීම. ඒක ඉතාමත්ම වැදගත්. එතකොට එතනින්ට පස්සේ අපි පරීක්ෂණ වලට යමු වෙනවා. ඉතින් මුලින් අපි ඉතාම සරල පරීක්ෂණ කරලා බලනවා. එතකොට මේ ගැන දැනුමක් තියෙන කෙනෙකුට නම් තේරෙනවා ESR කියලා ඉතාම සරල පරීක්ෂණයක් තියෙනවා. CRP කියලා තව ඒ වගේම එකක් තියෙනවා. ඒකෙන් මේක ගැන විශේෂිත තොරතුරක් ලැබෙන්නේ නැහැ. නමුත් ළමයාගේ ශරීරය ඇතුලේ යම්කිසි ප්‍රදාහ ක්‍රියාවලියක් යනවා කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියලා තව පරීක්ෂණයක් තියෙනවා. ඒකත් ඉතාම සරල පරීක්ෂණයක්. නමුත් මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙන් අපිට අවශ්‍ය ගොඩාක් තොරතුරු හම්බ වෙනවා. විශේෂයෙන් අපි මේ JIA කියන වර්ගයේ ඇතුලේ තියෙන වර්ග වෙන් කළා අඳුර ගැනීමේදීත් ෆුල් බ්ලඩ් කවුන්ට් කියන එක ඉතාම විශේෂයෙන් වැදගත් වෙනවා. ANA එහෙම නැත්නම් ඇන්ටි නියුක්ලියර් ඇන්ටිබොඩීස් කියන පරීක්ෂණය සහ ඒකේ තව අතුරු ඔටෝඉමියුන් තවත් ඇන්ටිබොඩීස් සමහර විට බලන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට ඉමේජින් ටෙක්නික්ස් ඒ කියන්නේ කොහොමද හන්දිය ඇතුලේ යන ක්‍රියාවලිය බලන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්ස් එක්ස්රේස් සහ MRI පරීක්ෂණ දක්වා යන්න සිද්ධ වෙනවා අපි සැක කරන ආතරයිටිස් වර්ගය අනුව. නමුත් එතෙන්ට අපි එකපාරට යොමු වෙන්නේ නැහැ. අර මුලින් කියපු ක්‍රියාවලියෙන් පස්සේ විස්තරේ රෝග විස්තරය පරීක්ෂාව ඒකෙන් පස්සේ අවශ්‍ය දේ අවශ්‍ය විදිහට තමයි අපි පරීක්ෂණ වලට යොමු වෙන්නේ. වෛද්‍යවරුන් හැටියට අප දන්නා කරුණක් තමයි මේ JIA කියන නමින් අප මේක හැඳින්නුවත් එය තවත් රෝග ගණනාවක් මූලික අවස්ථාවක් එහි අනුශාකා දක්නට ලැබෙනවා. ඒ නිසාමයි වැදගත් වන්නේ දෙමව්පියන් ඉතා නිවැරදිව දරුවාගේ රෝග ලක්ෂණ වෛද්‍යවරයා වෙත පැවසීම. මොකද ඒ උපකාරී වෙන වෛද්‍යවරයාට මෙම රෝගයේ ඉන් එහාට ගියපු තවත් උපකුලකයක රෝගයක්ද කියලා හඳුනා ගන්න. එයට සහයෝගයක් වශයෙන් තමයි අප පරීක්ෂණ ක්‍රම භාවිතා කරන්නේ. ඉතින් වෛද්‍යතුමනි මම කැමති දැනගන්න මේ සමගම දැන් JIA කියලා අපි හැදෙන්නුවත් ජුවෙනල් ඉඩියෝපැතික් ආතරයිටිස් කිව්වත් මේ ඊට එහා තවත් කාණ්ඩවලට බෙදෙන නිසා ඒ පිළිබඳව විස්තරයක්. ජුවෙනල් ඉඩියෝපැතික් ආතරයිටිස් කියන නම ඇතුලේ තවත් වර්ග 7ක් විතර තියෙනවා. ඊට කලින් අපි දැනගන්න ඕන ළමයින්ට හැදෙන නොයෙකුත් මං කලිනුත් කිව්වා වෙනත් රෝගවල ලක්ෂණයක් විදියට අපිට හන්දිය අමාරුත් දැනෙන විදියට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි වෛද්‍යවරුන්ට අවබෝධයක් තියෙන්න ඕනේ ඒ වෙනත්
ලෙඩවලින් මේක වෙන් කරලා අඳුර ගන්නත් ඒකෙදිත් අපිට අර කීප පරීක්ෂණ උදව් වෙනවා. ඊට පස්සේ අපි ඒවයින් වෙන් කරලා අඳුරගෙන මේක මේ කියන තරම් ලේසි නෑ. ඊටාම අපි එදිනදා වැඩ කරද්දී සමහර වෙලාවට අපිට ඊටාමත්ම අපහසු වෙන වෙලාවල් තියෙනවා වෙන ලෙඩවලින් වෙන් කරලා අඳුර ගන්න. අපි වෙනත් ලෙඩවලින් වෙන් කරලා අඳුර ගත්තට පස්සේ JIA කියන කාණ්ඩය ඇතුලේ තව ලෙඩ 7ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ වගේ දැන් එකට දාලා කතා කරනක අම්බ්‍රෙලා ටර්ම් එකක් කියලා පාවිච්චි කරනවා, කුඩයක් යට තියෙනවා වගේ. නමුත් ඒක විවිධ වර්ගවල ලෙඩ රෝග 7ක් තියෙනවා ඒක ඇතුලේ. නම් හැටියට කිව්වොතින් අපි වෛද්‍ය මේ විදියට නම් පාවිච්චි කරලා බැලුවොත් එක වර්ගයක් තියෙනවා. පළවෙනි වර්ගය ඔලිගෝ ආටිකියුල නැත්නම් පෝසිය ආටිකියුල, හන්දි 4ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් තමයි එතකොට ප්‍රදාහයට ලක් වෙන්නේ. ඊට පස්සේ දැන් මේකෙදිත් තව හන්දි 5ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉන්වෝල්ව වෙනවා නම් අපි ඒකට කියනවා පොලියාටිකියුල JIA. ඒකේ වර්ග දෙකක් තියෙනවා, රුමටොයිඩ් ෆැක්ටර් පොසිටිව් සහ නෙගටිව් කියලා. ඒවා දෙමව්පියන්ට ඒ තැටි වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා එන්තිසයිටිස් රිලේටඩ් ආත්‍රයිටිස් කියලා. දැන් මේ වර්ගයේදී ළමයින්ගේ විලුඹ රිදෙන්න පුළුවන්. විලුඹ පිටිපස්සේ තියෙන ලොකු බලනහරය කියලා සාමාන්‍ය ව්‍යවහාරි හඳුන්වන බලනහරය ළඟ රිදෙන්න පුළුවන්. එතකොට ඒ වර්ගයේ හඳුන්වන්නේ අපි එන්තිසයිටිස් රිලේටඩ් ආත්‍රයිටිස්. ඊට පස්සේ සොරායසිස් එක මම හිතන්නේ පින්තූරයක් බලන්න පුළුවන්. සොරායසිස් කියලා හමේ අමාරු තත්වයක් එකට එන හන්දි අමාරු වර්ගයක් තියෙනවා. එතකොට එතනින් ගියාම තව තියෙන විශේෂිත වර්ගයක් අපි හඳුන්වනවා සිස්ටමික් ඔන්සෙට් JIA කියලා. ඒක හුඟක් වෙලාවට සමහර විට හන්දි රිදෙන්නට ඉස්සර වෙලා හන්දි කොහෙත්ම රිදෙන්න එකක් අපි සමහර දකින්නෙත් නැහැ. උණ සමග ඉදිරිපත් වෙන ආත්‍රයිටිස් වර්ගයක් තියෙනවා. ඒක සමහර වෙලාවට ඉතාම අමාරුයි අනිත් දේවල් වලින් වෙන් කර හඳුනා ගන්න. ඒකේ ඉතාම තදින් දරුවට උණ ගැනෙන්න පුළුවන්. අපි වෛද්‍ය විද්‍යාවේදී PUO නැත්නම් පයිරෙක්සියා ඔෆ් අන්නෝන් ඔරිජින් කියලා හඳුන්වනවා. හේතුවක් හොයාගන්න බැරි උණ රෝග තත්ත්වයක්. ඒ විදිහට ප්‍රසෙන්ට් වෙන, එහෙම නැත්නම් ඒ විදිහට ලෙඩේ ඉදිරිපත් වෙන වර්ගයක් තියෙනවා සිස්ටමික් ඔන්සෙට් JIA කියලා. ඊට අමතරව මේ එකකටවත් දාන්න බැරි, අඳුර ගන්න බැරි, නමුත් කල්පවතින හන්දි ප්‍රශ්නයක් විදිහට ළමයි මේව වෙන්න පුළුවන්. ඒක නිසා කැටගරයිස් කරන්න බැරි මිසල අන්ඩිෆරෙන්ෂියේටඩ් කියන වර්ගයකුත් තියෙනවා. එහෙම තමයි මේ හත වෙන් වෙන්නේ. මම හිතන්නේ දෙමාපියන් වන ඔබට වැටහෙන්නට ඇති ඔබගේ දරුවාට තිබෙනා වූ රෝග ලක්ෂණ ඉතා පැහැදිලිව වෛද්‍යවරයාට සඳහන් කිරීමේ අවශ්‍යතාවය. ඔබගේ දරුවාගේ හන්දි කීයක් ඉදිවිලා තිබෙනවාද, කීයක් රිදෙනවාද, එය විලුඹාශ්‍රිතද, උණ සමගම හන්දි වේදනාව ඇති වුණාද, මේ ආදී කරුණු ඔබ වෛද්‍යවරයාට ඉතා පැහැදිලිව විශේෂයෙන්ම හන්දි වේදනාව සෑදෙන කාලය දවසේ ආදී සඳහන් කරනවා නම් වෛද්‍යවරයාට පහසුයි මේ කොමන ආකාරයේ කොමන වර්ගයේ රෝගී තත්ත්වයක්ද කියලා නිශ්චිතව හඳුනා ගන්නට. ඉතින් ඔයතුමනි, දැන් අප මෙවැනි රෝග විනිශ්චයකින් පසු රෝග ලක්ෂණ බලා ඊට අමතර පරීක්ෂණ මගින් අපි දරුවෙකු JIA තත්ත්වයක් තියෙන බවට අඳුනාගත්තාම අපට සිදු වෙනවා ප්‍රතිකාර කරා යොමුවන්ට. කොමන ආකාර ප්‍රතිකාර තත්ත්වයක් මේ ආත්‍රයිටිස් රෝගී තත්ත්වයට තිබෙන්නේ? මේ හන්දි අමාරු තත්ත්වයට දරුවන්ගේ නොයෙකුත් බෙහෙත් වර්ග ගණනාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙහෙම බැලුවොතින් අපි පළවෙනියෙන්ම මුලින්ම පාවිච්චි කරනවා අපි NSAIDs කියලා හඳුන්වන ඉතාම සරල වර්ගයේ බෙහෙත් වර්ගය. ඒක සාමාන්‍යයෙන් දෙමව්පියන් දන්න බ්‍රූෆන් නැප්‍රොක්සන් ඒ කියන වර්ගයේ බෙහෙත්. අපිට සමහර අවස්ථාවල මේකෙන් විතරක් ලෙඩේ පාලනය කරලා නවත්ත ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතනින් එහාට ගියහම අපි තව ස්ටීරොයිඩ්ස් කියන වර්ගයේ බෙහෙත්, ඒ කියන්නේ ප්‍රෙඩ්නිසලෝන් වර්ගයේ බෙහෙත් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ කැටගරි එකත් ඇරුණාම ඊළඟට අපිට විශේෂිත වූ හන්දි අමාරු වලට විශේෂයෙන් පාවිච්චි කරන අපි වෛද්‍ය විද්‍යාවේදීව හඳුන්වන ඩිසීස් මොඩිෆයින් ඇන්ටිරුමැටික් ඩ්‍රග්ස් එහෙම නැත්නම් DMARDs කියලා. මේ ඩිසීස් මොඩිෆයින් ඩ්‍රග්ස් කියන වර්ගය ඉතාමත්ම වැදගත්. දැන් වෛද්‍යවරයෙක් නිර්දේශ කළා ඒව පටන් ගත්තාම ඒ බෙහෙත්වල කාර්යය තමයි හන්දිවල ඩැමේජ් එකක් ඇති නොවෙන්න. ඉස්සරහදී හන්දිවල ව්‍යූහාත්මක වෙනස්කම්
ඇතිවීම වළක්වන එක තමයි ඩිසීස් මොඩිෆයින්, ලෙඩේ වෙනස් කරන සුළු බෙහෙත් වර්ගය. ඒකේ නොයෙකුත් බෙහෙත් තියෙනවා, මිතෝට්‍රෙක්සේට්, සල්ෆසලසීන්, සමහර වෙලාවට සයික්ලොස්පෝරින් කියලා පාවිච්චි කරන ලෙෆ්ලුනමයිඩ් කියලා වර්ගයක් තියෙනවා. ඒ වගේ විවිධ වර්ගවල බෙහෙත් අපි පාවිච්චි කරනවා කුඩා දරුවන්ගේ හන්දිය අමාරු පිළිබඳව. එතනින් ගියාම දැන් අපේ ලෝකේ මෑතක් වනතුරු නොතිවි අලුතෙන් හොයාගත්ත වර්ගයක් තියෙනවා බයෝලොජික්ස්, බයෝලොජික් ඩිසීස් මොඩිෆයින් ඩ්‍රග්ස් නැත්තම් BDMANs කියලා. මේ හොයා ගැනීම නිසා හන්දි අමාරු පිළිබඳ, ඒ කියන්නේ රුමැටොලොජි ලෝකයේ ලොකු විපර්යාසයක් ඇති වුණා. දැන් ඉස්සර තිබිච්ච බෙහෙත් වලින් අපි කොච්චර බෙහෙත් දුන්නත් සමහර විට හන්දි අමාරුවකින් ඇති වෙන ව්‍යූහාත්මක වෙනස්කම වළක්වන්න බැරි තත්ත්වයක් තිබුණා. දැන් මේ අලුතෙන් අපි ඇවිල්ලා තියෙන බයෝලොජික් ඩිමාන්ඩ්ස් කියන බෙහෙත්, ඒක ඉතාමත්ම මිල අධිකයි. නමුත් මේ බෙහෙත් වලින් සෑහෙන දුරකට ළමයින්ට ඉදිරියේදී ඒගොල්ලන්ගේ හන්දිවල ඇති වෙන්න පුළුවන් ව්‍යූහාත්මක වෙනස්වීම වළක්වා ගන්න පුළුවන්. ඒක අපි ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ආණ්ඩුවේ රෝහල් වලින් මේ බෙහෙත් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒක අපේ රටේ ජීවත් වීම පිළිබඳ භාග්‍යයක් කියලා මම හිතනවා. මේ දරුවන් වෙනුවෙන් ඉතාම මිල අධික මේ බෙහෙත් ආණ්ඩුවේ සෞඛ්‍ය සේවය හරහා ලබා ගැනීමට පුළුවන් වීම. අප දන්නවා වැඩිහිටි ඔබට නම් හන්දි අමාරුවක් සෑදුනාම ඔබ නිතර කියන කතාවක් තමයි ඖෂධ භාවිතා කරන තාක්කල් හන්දි අමාරුව අඩුයි, නමුත් ඉන් අනතුරු නැවත හන්දි අමාරුව හැදෙනවා කිය. නමුත් මෙම තත්ත්වය ජුවනයිල් ඉඩියෝපැතික් ආතරටිස් අප සාදාගන්නේ දරුවන්ට. දරුවන්ට මෙම රෝගී තත්ත්වයක් සෑදුන විට විශේෂයෙන්ම ඔහුගේ ඉදිරි කාලයේදී මෙම රෝගී තත්ත්වය සුව වෙනවද නැද්ද කියන කාරණාව, අධික මිල සහිත ඖෂධ භාවිතා කිරීමෙන් පවා මෙය නිට්ටවට සුව කර ගැනීමට හැකිද, එසේ නැත්නම් ජීවිත කාලය පුරාවටම දරුවන්ට මේ පිළිබඳ වූ සංකූලතාවයන්ගෙන් පීඩා විඳින්නට සිද්ධ වෙනවද කියන කාරණාව අතිශය වැදගත් දෙමාපියන්ට. අපි මේ පිළිබඳවත් යමක් දරුවත් කරමු. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ දෙමාපියන්ට තියෙන ලොකු අර විචිකිච්ඡාවට භාජනය වෙච්ච මේ තැනක් ඒක. මෙහිමයි, දැන් දෙමාපියන් දැනගන්න ඕනේ මේ ළමයෙකුට හන්දි අමාරුවක් ඇති වුණාම විශේෂයෙන්ම ලෙඩේ අඳුන ගැනීමට පුළුවන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට තමයි සාමාන්‍යයෙන් ඒකදී මුලින්ම යොමු වෙන්නේ. ඒගොල්ලන් ලෙඩේ අඳුරාගෙන සාමාන්‍යයෙන් රුමටොලොජිස්ට් කෙනෙකුට යොමු කරනවා, රක්තවාත වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට. පළවෙනිම වැදගත් දේ තමයි දෙමාපියන් ඒ යොමු කරාට පස්සේ ඒ ප්‍රතිකාරය දිගටම කරගෙන යා යුතුයි. හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි ටිකක් තැන් ගිහිල්ලා අම්මලාට සැකයි මේක වකුගඩු වලට බලපාවිද, අක්මාවට බලපාවිද කියලා හිතුවාම වෙනත් ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. එතකොට හන්දිවල අර හොඳ වෙන්න පුළුවන් හැකියාව නැති වෙනවා. ඒ කියන්නේ ප්‍රතිකාර නොගෙන ටික කලක් ඉඳීමෙන් නැවත ආපහු පැමිණෙනකොට අපි දකිනවා ළමයාගේ හන්දිය ආපසු හරවන්න බැරි විදිහට ඩැමේජ් වෙලා තමයි ආපහු එන්නේ. ඒතර පළවෙනිම පණිවිඩේ මම දෙන්න ඕනේ බෙහෙත් ලෙඩේ අඳුරගෙන බෙහෙත් පටන් ගැනීමෙන් පසුව ඒක දිගටම කරගෙන යන්න නොනවත්වා වෛද්‍යවරු කියන තාක්කල්. එතකොට ඔබ අහුවේ ප්‍රශ්නේ නිට්ටාවට මේක හොඳ කරන්න පුළුවන්ද? අපි වැඩිහිටියොත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ළමයින්ට ඇති වෙන මේ ජුවනයිල් ආතරයිටිස් වර්ගයේදී බොහෝ විට වැඩිහිටියන්ට වඩා අපිට ප්‍රවණතාවයක් තියෙනවා බෙහෙත් නවත්තන්න පුළුවන්. ඒ නවත්තන්න පුළුවන් එක ඇති වෙන්න හැබැයි නියමිත විදිහට නියමිත කියන මාත්‍රාවෙන් බෙහෙත් අරගෙන එක දිගට සමහර විට අවුරුදු ගාණක් අරගෙන මුකුත්ම ප්‍රශ්නයක් නැති වෙලා ගියාට පසුව මාස 6ක් අවුරුද්දක් විතර ඒ විදිහට ඉන්නකොට අපි සෙමිහිට බෙහෙත් අඩු කරලා බලනවා. එහෙම කරලා නවත්තන්න පුළුවන්. ඒ වැඩිහිටියන්ට වඩා ඒ தත්ත්වය ළමයින්ගේ සුලභව දකිනවා. ඒ නිසා වැදගත් පණිවිඩයක් නම් දෙමාපියන්ට දෙන්න තියෙන මේ අඳුනගත්තට පසුව වෙනත් විකල්ප වලට යන්නේ නැතුව මේ ප්‍රතිකාර දිගටම කරලා වෛද්‍යවරයා පවසන තෙක් කරගෙන යන්න. ඇතැම් විට ඔබේ දරුවාට බෙහෙත් නවත්තන්න පුළුවන් වෙයි. සමහර විට ඇතැම් අවස්ථාවල එහෙම බැරි වෙයි. නමුත් වැදගත් දේ නම් ඇයි ඔබ බෙහෙත් දෙන්නේ දරුවාට? හන්දිවල ඇති වෙන්න පුළුවන් ව්‍යූහාත්මක වෙනස, එහෙම නැත්නම් හන්දි ඩැමේජ් වෙන එක, නවන්න දිගාරින්න බැරි තත්ත්වයට පත් වෙන එක වළක්වා ගන්නයි. ඒ නිසා
නවත්තන්න පුළුවන් වුණත් බැරි වුණත් දිගටම බෙහෙත් දෙන එක වෛද්‍ය උපදෙස් අනුව ඉතාමත්ම වැදගත්. මම නිතර දකින දෙයක් තමයි ටිකක් තැම් ගිහිල්ලා ඊට පසුව නොයෙකුත් එකිනෙකනාගේ උපදෙස් මත වෙනත් විකල්ප ප්‍රතික්‍රම වලට යොමු වෙලා ආපහු ඒ දරුවෝ එනකොට අපිට ඒ ගැන කරන්න යමක් නැති තත්ත්වයට දක්වා ගිහිල්ලා අපි ඊට පස්සේ බෙහෙත් දුන්නට සමහර ඇති වෙච්ච ඩැමේජ් එක අපිට ආපහු හරව ගන්න බැරි වෙන්න පුළුවන්. අප දන්න කරුණක් තමයි විශේෂයෙන්ම වැඩිහිටි අයට හන්දිය අමරුවක් තිබෙනවා නම් අප කියනවා බර උස්සාගෙන ඇවිදින්නට එපා, පඩිපෙල් නගින්නට එපා. එසේ නැත්නම් හන්දියට කිසියම් පීඩාවක් දෙන කර්තව්‍යයන් වල නිරත වන්නට එපා කියන කාරණාව. දැන් කුඩා දරුවෙකුට මෙවැනි රෝගී තත්ත්වයක් තිබෙන විටම දරුවා පාසලේ ක්‍රීඩා වලින් ඉවත් වීම, එසේ නැත්නම් එම දරුවාටත් පඩිපෙල් නැගීමෙන් ඉවත් වීම ආදී කරුණු කළ යුතුයිද? මෙහෙමයි, දරුවෙක් කියන්නේ වැඩිහිටියෙකුට වඩා වෙනස්. ඒගොල්ලන් රිදෙන්නේ නැත්තම් තමන්ගේ හන්දිය උපයෝගී කරගෙන හැම ක්‍රියාකාරකමක්ම යෙදෙන ළමයි. ඒ දරුවෝ සාමාන්‍යයෙන් රිදීමක් නැති වුණාම එක තැන තියාගන්නත් අමාරුයි. එතකොට හන්දිය අමාරුවක් තියෙන දරුවෙකුුණත් ඒක පාලනය වෙලා තියෙනවා නම් ලොකු ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන් එදිනෙදා සෙල්ලම් කරන දේවල් කරාට. නමුත් බරපතල කන්ටැක්ට් ස්පෝර්ට්ස් කියන වර්ගයේ රග, ෆුට්බෝල් ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක හොඳයි. තවමත් ඇක්ටිව් ආතරයිටිස් කියලා අපි කියනවා ඒ හන්දියේ ප්‍රශ්න තියෙන. නමුත් හුඟක් දරුවෝ හොඳට ලෙඩේ පාලනය වෙලා තියෙන අය ඉස්කෝලේ මේ ක්‍රීඩාවල යෙදෙනවා. ඊට මෙහා තියෙන දෙල ස්විමිං උදාහරණයක් විදිහට පිහිනුම්. පිහිනුම් ඉතාමත්ම හන්දි ප්‍රශ්න සඳහා ඉතාම හොඳයි. ළමයෙක් පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙනවා නම් ඒ වගේ අවස්ථාවක තමන්ගේ වෛද්‍යවරයාගෙන් අහලා බලන්න මේ ක්‍රීඩාව මේ දරුවාට කරන්න සුදුසුද කියලා. හුඟක් විට හන්දිය අමාරුව පාලනය වුණාට පස්සේ ළමයින්ට සාමාන්‍ය විදියට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. අර වෛද්‍යවරු වෙත පැමිණෙනකොට හන්දියේ ඩැමේජ් එකක් තිබුණේ නැතිනම්. අද දිනේ රිචුආරයා ළමාරෝහලෙ හිසිට ඔබව දැනුවත් කිරීමට අප සමග එකතු වෙයි කන්සල්ටන්ට් රුමටොලොජිස්ට් එසේත් නැත්නම් රක්ත වාත වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයත්‍රි ජාගොඩ වෛද්‍යතුමිය. වෛද්‍යතුමිය ඔබට බොහොම ස්තුතියි අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කරලා. මම හිතන්නේ අද දිනේ ඔබ අඳුරා ගන්නට ඇති විශේෂයෙන්ම දරුවන්ට වැළඳෙන්නා වූ මෙම ආතරයිටිස් රෝගී තත්ත්වය පිළිබඳ එහිදී මා කැමති අවසාන වශයෙන් ඔබ නැවත සිහි කැඳවීමක් කරන්නට ඔබගේ දරුවාට හන්දි අමාරුවක් තිබෙනවා නම් වඩා වැදගත් වන්නේ ඔබ ඔබගේ වෛද්‍යවරයාට ඒ පිළිබඳව නිසි ආකාරයෙන් පැවසීම. දරුවාට හන්දි අමාරුවක් තිබෙන ආකාරය පිළිබඳව නිසි ආකාරයෙන් වෛද්‍යවරයාට පැවසීම. ඉන් අනතුරුව වෛද්‍යවරයා තීරණය කරාවි ඒ සඳහා ඉදිරියට ගමන් කළ යුතු ආකාරය. ඉතින් තවත් දිනකදී මෙවැනි වැඩසටහනකින් ඔබව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව අද දිනේ සමගින යන්නම් ඔබට නිරෝගීමත් දිනයක් වේවා.